ශමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනි රාජත්ස සුනන්තු සග්හමොක්ක දන් දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරමික ශ්‍රද්ධාකාමී පිඟතුනිි ඔබ හැම කෙනෙක්ම මේ වෙලාබේ ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධපුතුන් මුහුණු පොත සමගත් එ වගේම දකුණු කොරියාවේ ශ්‍රී ලංකා මහාවිහාරයේ ඒ මුහුණු පොත සමගත් එකතු වෙලා සිටින්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් උතුම් ධර්මානුශාසනාමය පුුණ්‍ය කර්මයකට සහසම්බන්ධවීම සඳහා. අපට විසේසෙන්ම දුරුතු පොහොය වෙනුවෙන් දකුණුකොරයාාවේ ශ්‍රී ලංකා කොරයා ශ්‍රී ලංකා මහාවිහාරෂ්ථානයේ සදහම් මිතුරෝ දායක සභාව වෙනුවෙන් අපට ආරාධනා කටයුතු සිද්ධකරන්ට යෙදුනේ එම විහාරස්ථානය නිර්මාණය කරන්නට ඇපකැපවුණු එවිහාරාදීශ්වර එහි ප්‍රධාන අනුශශාසක දොන්ගුන් විශ්විද්‍යාලයේ කතිකාචාර්ය රාජකය පණ්ඩිත ආචාර්ය පූජනීය තල්ගමුවේ ධම්මකිත්ති සාමින්ද්‍රයාණන් වහන්සේ. උණහන්සේ තම දායක පිරිස වෙනුවෙන් බොහෝම ගෞරවාදරයෙන් ආරාධනා කර සිටියා මේ උතුම් පින් කටයුත්ත සිද්ත කරලා දෙන්නට කියලා. අපි දකුණු කොරියාවට වැඩම කරපු අවස්ථාවේ අපේ කල්්‍යයානමිත්‍ර මහින්දසායන් අහන්සෙත් සමග අපි ශ්‍රීලක්කොරරියා ශ්‍රී ලංකා මහා විහාරස්ථානයට වැඩමකරපු අවස්ථාව පට මතකයි. ඒකාලේ උවහන්සෙලා බොහෝම තුෂ්කරව තමයි වැඩසිටියේ. ගි තන්නේ මගේ මතක විදියට කටේන පෙට්ටිවලින් හදපු කාමරවල තමයිුඋන්හන්සලා විහාරස්ථානය බොහෝම සුළු පුංචිඩ කඩක පවත්වාගෙනගේ. නමුත් අදා පිතාම සතුට වෙනවා කොරයා ශ්‍රී ලංකා මහාවිහාරෂ්ථානයේ දියුණුව ප්‍රගතිය දැකලා. එහි ජීවත්වෙන අපි ශ්‍රී ලංක එක සදැහැවත් පින්වත් පිරිසගේ නොමසුරු දායකත්වය ධෛර්ර්ය කැපවීම පරිතයාගශීලී බව කරනකොට ගෙන අපට පේනවද දකුණුකොරයානු භහූමිය තුළ අක්කර එක හමාරක් වැනි විශාල භූමි භාගයක එය මිලදී අරගෙන මුදල් එකතු කරලා ඉතාම රමණීය විහාරස්ථානයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ දිනවල නම් හිම බැටිලා බොහෝම ලස්සනට පන්සලේ ස්වභාවය දැක්වෙන පින්තූරු පෙලක් අපේ ස්වයින් වහන්සේ අපට එවල තිබුණා. ඉතින් අපේ විහාරස්ථානය වර්තමාන දියුණුව දැකල අතිශයින් සතුටට පත්වෙනවා. එ වගේම අපේ පූජනී ස්වයින් වහන්සේ. ර්තමාන දායක සභාවි සභාපතිතුමා ඇතුළු ඒ සදහම් නිිතුරෝ දායක සභහාවේ පංවාත් සියලුම සාමාජික මහත්ම මහත්මීන් ලගෙත් ඒ ඇැපබීම ගැන අපි අතිශ්්‍යයින් ආගේ කරනවා. උකද අපි දන්නවා ස්ථානයක් ගොඩන ගන්ට හදනකොට ආශිර්වාද කරන ශක්තිය ලබා දෙන පිරිසට වඩා විවිධ ආකාරයෙන් ප්‍රශ්න ඇති කරන කටුකත්දැකන් වලට මූුණදෙන්ට සලස්වන පිරිස් තමයි ලෝකයපුරාම කොයි ස්ථානයක අලුතින් තැනක් ආරම්භ කරන්ට ගියත් කවුරුත් මූුණ දෙන යථාර්ථයේ. නමුත් ඒ සියලු අභියෝගවලට නොසැලී මහුණදීලා විවිධ නයිතික ප්‍රශ්නවලට මූනදීලා ඉතාම වටින බහූමියක් මිලදී අරගෙන සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිවදගින් දකුණු කොරියාවට වැඩම කරන මහා සංගරත්නයට පහසුවෙන් වැඩ සිටින්නතා. එහි ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවට ඉතාම ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගැනීම සඳහා මහෝපකාරී වෙන ස්ථානයක් නිර්මාණය වෙලා තිබීම ගැන අපි අතිස්සයින් සතුට වෙන. මම දන්නවා ශ්‍රී ලංකොරයා ශ්‍රී ලංකා මහා විහාරස්ථානය උදෙක් කොරයාාව සිටන ශ්‍ර ංකික පිරිසට විතරක් සේවාවක් සලසන විහාරස්ථානයක් නෙමෙයි. අපේ තල්ගමුව පණඩිතසායන් වහන්සේගේ මඟපෙන්වීමත් අනෙක් වැඩන්නසායන් වහන්සලගේ මඟපෙන්වීමත් නිසා ලංකාවේ දුස්කර පන්සල්වලට පාසල්වලට දම්පාසල්වලට එබගේම විවිධ අර්බුදකාරී ප්‍රශ්න නිසා පීඩාවිින්ඳන බොහෝ දෙනෙකුට ද්‍රව්්‍යමේ වසේ මුල්ලමේ වසෙන් ශිෂ්‍යාධහර ලබා දෙමින් විශ්සාල මෙහෙවරක්. කොරියයා ශ්‍රී ලංකා මහා විිහාරස්ථානය අපේ මෞ්බිම වෙනුවෙනුත් සිදුකරගෙන යනු ලබනෝ. ඉතින් ඒ සියලු කටයුතු මැද්දෙ මාසිකව විශාල පිරිසක් සීල භාවනා වැඩසටහනකට හැම පොහොය දවසකම සම්බන්ධ වෙනමු මේ කාලේ තිබෙන වසංගත තත්ත්වය නිසා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි මේ වැඩසටහන් මාලාව සිද්ධ කරගෙන යන්නේ. ඉතිං අපිට ආරාධනා කළා සජීවීව බුද්ධපුතුන් මුහුණු පොත ඔස්සේ ධර්මානු ශාසනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා අපි ඒ ගැන නැවතත් සතුට පල කරනවා පුුණ්‍යානුමෝදනා කර සිටිනවා අපිට ආරාධනා කිරීම ගැන මෙ පින්කමේදි මූලිකව අපේක්ෂා කරනවා. මහාවිහාරයේ වැඩසිටින දුල්ලල වංගීස ස්වාමින් වහන්සගේ මෑණියන් වහන්සේ වන pජ අනුලාවති මාතාාවටත් බරවාකුumbuුකෙ විමලතිස්සසායින් හන්සගේ පියාණන් වන ජKේ විජේපාල ආද්‍රරණිය පියාණන් වහන්සටත් තල්ගම්මු දම්මකිති සායන් වහන්සගේ පියාණන් වන එජ හිීම් බණ්ඩාපියාණන් වහන්සටත් පාගොඩ සරණ සාමන් වහන්සගේ පියාණන් වන ජයේ මහින්දසේන පියාණන් වහන්සේටත් එවගේම මහා විහාරස්ථානය ගොඩනගන්ට කැපවී ක්‍රියා කරන සියලුම දෙනාගේ නමින් මිය පරලෝගියපු සියලු ඥාතිහිතමි ත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරමින් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පුන්නේෙ කටයුත්ත සිදු කරනු ලබන්නේ. දෙවිශාල පිරිසක් නේවෙලාවෙේ ස්ජීවීව බුද්ධපුතුන් සමග වගේම මහාවිහාරයේ ඒ මුහුණපොත සමගත් YouTube නාලිකාව සමගත්. එක් වෙලා මේ ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරන බව අපි හොඳින් දන්නවා. ති ඔබ කොතනක සිල් සමාදන් වෙලා හිටියත් කොතනක ඉන්දම්න්නේ ධර්මාණු ශාසනාවට සහසම්බන්ධ වෙලා හිටියත් හැම දෙනාටම නේ වෙලාවෙත් පසුව බුද්ධපුතුන් YouTube නාලිකාවෙන් වගේම ශ්‍රී ලංකාකෝරයා මහාවිහාරරි YouTubeු නාලිකාවෙනුත් මේ ධර්මා පසුවත් ශ්‍රවණය කර ගට අවකාශයක් උදාාවෙන බව නේ මොහොතෙදී සීපත් කරන්නට ඕනි. දැන් අපි මේ මාස දෙකකට අධික කාලයක් පුරා ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම සත්තුටිං අපේ පින්වත් පිරිස සමග වටින දහම් මාතෘකා කීපයක් සාකච්ඡා කරමිෙනු ඉන්නේ. ඒ මහා මංගල සූත්‍රය ඇසුරු කරගෙන. අදද දවසට නියමිත මංගල ධර්මය ලෙස තපෝ්ච බ්‍රක්්ම චරියංච අරිය සච්ඡාන දස්සනං කියන ගාතාධර්මය තිබෙන තපෝච කියන මංගල ධර්මය තමයි අද ඔබත් එෙක්ක අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේක්ෂා කරන්නේ නිසා හැමෝම ඉතාමත් හොඳින්. මේ ධර්මානු ශාසනාවට ඔබේ අවධානය යොමු කරන්නට කියලා ඉල්ලා සිටිනෝ එ වගේම තව පිරිසකට මේ தேசனාව ශ්‍රவனே කරන්නටත් அவக்காசிய சலසාதன்னට පුළුවන්කම තිබෙන බව මේ වෙලාවෙதிී சிய்ப்பත් කරන්නට ඕනෑ. පங்கතුனி முකක්தமே தப்பச කියலக்க அන්නේ. பாාலியே ඒ விස්தරවෙන්නේ பாපக்கே தம்மே தப்ப தීති தப்போ. ஏ அර්த்த වන්නේ பாපயங தவாද වත් நැතිக்கரேத ஏධර්மය නම් තපස නම්වේ කිය එක තමයි අදහස්වෙන්නේ ැනේ පවු තවනවා පවු නැතිකරලදානවා. අකුෂල ධර්මයන් දුරුකරලදානවා කියන නාමයෙන් තමයි තපස කියන වච්චනය පාලියෙහි எදිලතිේ. එහින්දා අපි අවබෝධ කරකන්ටඕන න මංගල ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ අපිට දියුණු කරගන්ට කියලා. දේශනා කරන්නේකු මක්ද නැත්තං අකුෂල ධර්මයන් පාප ධර්මයන් දුරුකරන, තවන නැතිකරන ඒවා අපේ සන්තානයෙන් උපුටාදාන්නට ඉවත්කරදාන්නට නැත්තං පාලනය කරන්නට උපකාර වන ධර්මතා දියුණු කරගන්ට කියලා. දැ අද අපේ කොරියන් ශ්‍රී ලංකා මහා විහාරයේ දායක පිරිසක්ද සිල් සමාදන් වෙලා ඉන්නවා. එකොටඒ සීලය කියන ධර්මයත් තපසක් තමයි. සීලේ කියන ධර්මය තපසක් මොකද ඒ තුළිනුත් කරන්නේ කෙලෙස් යම්කිසි ආකාරයකට හෝ දැවීමක් තැවීමක් එවගේම කෙලෙස් දුරුකිරීමක් එෙෙස් පාලනයක් ක්ලේෂධර්මයන්නේ සංසිදුනු බවත් ඇතිකිරීමක්. දැන් අපේ සිතේ ක්්‍රේෂධර්මයන් පවතින රටාවන් තුනක් අපි ඉගෙනගෙන තිබෙනවා. අපේ ධර්මයට අනුව. අනුසය වීටික්කම සහ පරියුට්ටාන කියලා. දැන් අනුසේ අවස්ථාවේ පව ලේෂධර්ම කියන්නේ තාම ගැඹුරුම සිතතු අපිට කිසිදු ආකාරයකට සමහරවිට ෆේන්නෙවත් නැති තරම්. ඉතාම දැඩිලෙස අ්‍යන්තරිකවම තැම්පත්ව තිබෙන ඒ අකුසල ධර්මයන් තමයි එයින් අදහස් කෙරෙන්නේ. ඊළඟට අවදිවීගනන කෙළ සිතුවිලිවලට යම්කිසි සිතුවිල්ලක් ඇතුළෙෙන් අභ්‍යන්තරිකව අවදි වීගෙන. එන අවස්ථාවට අපි කියවා පරයුට්ඨාන අවස්ථාව කියලා. ඊළඟට වීතික්කම අවස්ථාව කියලා කියන්නේ ඔය ලේෂ ධර්මයන් වැගිරෙන නැතන් එලියට ප්‍රකාශනයකට ලක්වෙන නැත්තම් ප්‍රකට වෙන අාව විීතික්කම අවස්ථාව. එතකොට අන්න ඒ අවස්ථාවදී. ඒ අවස්ථාවද අපි සීලය උපකාර කරගත්තුොත්. ඒ කෙලෙස් කායිකවහෝ වාචසිකවහෝ ඉදිරිපත් එද්දිී. එලියට එද්දිී කෙලෙස් ධර්මයන් වචන විදියට හරි කායික ක්‍රියාකාරකම් විදියට හරි එලියට එනකොට. වීතික්ම තත්වට එනකොටර. අ්‍යම්තරේ කැලතිච්ච ඇවස්සනු රුදුරු තත්වයට පත්වුණු සිතුවිලි එලියට එනකොට අන්න ඒවා පාලනය කරන්න තදංග වසයෙන් පාලනය කරන්න තවන්න තියන එක ක්‍රමයක්තමයි සීලේ. තාපසවරුේ ධර්මයට අනුව අපි දකිනවා ප්‍රධාන වස්සෙන්මය තාපසවරු ලෙස ගතකරපු ඇත්තෝ අපේ බෝධිසාත්‍යයන් නාන්සත් තාපසවරු විදියට ජීවත්වෙේදී. ආජීව අෂ්ටමකසීලයක් සමාධන් වෙලා. දිවි ඇති තාර්ත්ම ඒ සිිල්පද අටක් සමාදන්වෙලා ආරක්ෂා කරගත්තාය කියලා අපේ විවිධ බෞද්ධ සාහිත්‍ය කෘති තුළ. ජාතක සාහිත්‍ය තුළ ජාතක පාලිය තුළ වගේ ත්‍රපිටක ග්‍රම්ථ වෙත අවධානය යොමු කරාම අපිට පේනවා එහෙම තපස් ජීවිතයක් ගතකරපු අය. එත්තු කරල තියෙන්නේ ආජීවස්ටමක සීලය වැනි සීලේක පිහිටල පංච සීලයේ වැනි සීලයක පහිටලා තමන්ගේ රබ්‍යන්තරයෙන් ඇවිස්සිලා එළියට එන කෙලෙස් ධර්මයන් යටපත් කරමින් ාලනය කරමින් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව උදාකරගන්ට කටයුතු කිරීම තමයි අපට එහිදී දකිින්ට ලැබෙන්නේ. තකොට සීලවන්ත වීමෙන් සිල්රැකීමෙන් කදංග ප්‍රහාණයක් සිද්ධ වෙනවා කෙලෙස්සල. එනම් දවේශය තිබනත් දවේශය නිසා ප්‍රාණගාතයකෙන අකුසල කර්මය කරන්නේ එතකොට දේශයේ අභ්‍යන්තරිකව තිබෙනවා දේශය සම්පූර්ණයෙන් දුරු වෙලා නෑ හැබේ ප්‍රාණගාතයකෙන් අකුසල කර්මය කරන්නේ නෑ කියලා පානාාතිපාතා වේරමනී කියන සිිල්පදය සමාදං වනාාම අර වීතික්ක මවස්ථාවදි. කායික අසංවරයක් ඇතිවීම නවතිනවා. වාචසිකා අසංවරයක් ඇතිවීම නවතිනවා. ඒ තමයි ඔය වීතික්ක මවස්ථාවදි සීලය නිසා කෙලෙස් තබන කෙලෙස් සංසින්දුවන අදංග වසේ රි කෙලෙස ප්‍රහිීන කරන උතුම් ක්‍රමවේදය උතුම් මාර්ගයක. එනිසා ඔබ ශ්‍රීලේක පිහිටලා කටයුතු කිරීම අද දවස්සේ. අද උපෝසත අෂ්ටාංග සීලයෙහි අපේ පවත් දායක පිරිස පිහිටාසිටිනවා. තව පිරිසක් අද උදයසන නැගිට්ට පස්සේ බුද්ධ වන්ධනා කරන්ට පෙරාතුව පංච සීලය සමාදන් වෙලා ඇති. එතකට ඒසීලයක පහිටා සිටීමත් තපසක් තමයි. එතකට ඔබාද ගත කරන ජීවිතය අද වස තවසෙක් වගේ නැත්තන් තාපසෙක් වගේ ගතකිරීමක් තමයි සිල් සමාදන් වෙලා කටයුතු කරනවා නම් ඔබ ගත කරන දවස පිට අඳුන්ට පුළුවන් කම ලැබේ.ඉඟට තපෝ කියන වචචනය අපට තවතුරටත් මුණගැහෙනවා සියලු බුදුරජාණන් වහන්සල් අපිට වදාළ අනුශාසනාගාථාවන්නේ. කම්ති පරමන් තපෝති තික්කා නිබ්භානං පරමං වදන්ති බුද්ධ නහිපබ්බජිතෝ පරූපගාති සමනෝහෝතික පරන් විහේට යම්තෝ. එතකොට ඒ ගාතා ධර්මයේ කන්තිී පරමං තපෝ තිතික්කා ඉහළම තපස ලෙසඉවසස පරම තපසක් ලෙස. නැත් කම්ති ගුණය උතුම් තපසක් ලෙස ඒ තතාගත දේශනාව තුළ අපට අවධහරණය කරනවා. ඉවසීමත් එතකොට තපස් ගුණයක්. දැම් මම ඔබට කලින් කරපු ධර්මානු ශාසනාවකදි අවධාරණයක් කළ පැහැදිලිකිරීමක් කරලා කොයි විදියටද කම්තිීගුණය කන්තීච සෝවචස්සතා, සමනානංච දස්සනං කියන ගාතා ධර්මය විග්‍රහ කරද්දිී, කම්තිීගුණය කොයි විදියටද ශාන්තිවාදී තාපස තුමාවිදියට අපේ බෝධි සත්වයන් වහන්සේ පූුණුකරගත්තය කියලා ඔබට කියපු කතන්දරේ මංහිතනවා තවම මතකයි කිය. බල එතුම තා පසතුමෙක් විදිහයට ඉඳගෙනෑ කම්තිීගුණේ තමයි දියුණු කළේ. ර කලාබු රජ්ජුරුව කම් දෙක කපද්දි අද දෙ කපද්දි නාහේ කපල ධාද්දිී එතුමා ඉවස්සීම කියන ගුණය. මදකින්වත් මිඳවට්ට ගත්තේ නෑ. එක කොටස් කපකප කසෙන් දහක් දහලා. ඉස්සරහට තවදාහක්ගහලා පිටිපසට ගල් ඇව්ුවක් දැන් තියෙනවා දොය ධර්මි එතුම සඳහන්කරපු කාරණාව ඔබට මතකයි මගේ ඉවසීම කියන ධර්මය තියෙන්නේ හමේනෙමෙයි මගේ ඉවසීම කියන ධර්මය තියෙන්නේ නාහිනෙමෙයි ඒවා කැ්පුුවට එක නවතින්නෑ එක ඉවරවෙන්න ඒ ඒත් තාපසතුන්ගේ ශාන්තිවාදී තාපසුතුමන්ගේ ඒ උදාර ප්‍රකාශනය ඔබට මං විශ්වාාස කරනවා අනිමාරෙන්ම මතකයි කියලා. ඉනිසා ඉවසීම කියන්නෙ උදාර තපසක් කවුරු හරි කෙනෙක් තපස් රකින්න කියලා වනම්තරයට නොගියට යම්කිසි කෙනෙක් ඉවසීම කියන උදාර ධර්මය පුහුණු කරනවනම් තමන්ගේ දෙනෙදා ජීවිතයේදී. එයා ඒ පුණු කරන්නේ තපෝගුණයක් ඉවසීම කියයන්නේ තපෝ ගුණයක් තපස්වීන් නැත්තම් තාපසවරු නැත්තම් පව් වලින් නිදහස්වවෙන්න අකුසලෙන් නිදහස්වෙන්න කටයුතු කරපු ඇත්තුෝන්ගේ ගාාවතිවිිච්ච උදාාර ගුණයක් තමයි යෙදියුණු කරන්නේ. දැන් සිද්ධාර්ථ තාපසතුමා තමන්ගේ තාපස ජීවිතය තුළ තවුසෙක් ලෙස ගත කරපු හයවුරුද්ධට ආසන්න කාලය තාම දුස්කර ගෘත්ත සමාදන් වෙලා හිටියා. එ තුළත් පලාපොරොත්තුනේ ඒකාලිතින් භාරතය පිළිගත්තු ක්‍රමණි භාරතය තුළ පිළිගත්තා මෙන්න මේ මේ විදියට හැසුරුනොත්. මේ මේ වගේ බෘත්්ධ සමාදන් වෙලා හිටියොත්. මේ වගේ ප්‍රතිපත්ති රැක්කුතිං පව්තැවෙනවා කියලා. පවු් නැතිවෙනවා අකුසල් දුරු කරන්න පුළුවන් කියලා. ඒ විදියට ඇැත්තවස්සෙන්ම අපේ බෝධිසත්වයෝ හය අවුරුත්තකට අසන්න කාල පරිච්චේදයක් අවුරුදු විසි නමයෙන් ගියාට පස්සෙදී ග්‍රහිගයි නික්මිල ගියාට පස්සේදී හය අවුරුත්තකට ආසන්න කාල පරිච්චේ දෙයක් අපේ බෝධිසත්වයන් වහන්සේ එවැනි දුස්කර ගෘත සමාදන් වෙලා තාපස් ජීවිතයක් ගෙව්වා. බැ හි තිබුණ රත්ත කෙලමතාන යෝගයේ නිසා භාග්‍යවතුන් වහන්සේ ක්‍රමේ ප්‍රතික්ෂප කළ. එය නිවැරදි තාපස ක්‍රමයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුමත කළේ නෑ ඒත් ආපස ජීවිත භාග්‍යවතුන් වහන්ේ න ගිනි මැලගහගෙන පෞතාවනක රත්්‍රච්ච කල්තලාවල නිදාගෙන පෞතාවනක සීතල ජලය කෙමිදිලා උදේ පාන්දර පෞතවන්ඩ කියලා හිතනක ාග්‍යතු න්ස ද්ධත් පත් ට පස ප්‍රතික්ෂප කළ. එවයි තාම දුක්කිිත ප්‍රතිපදාවන් කියලා තමයි භාග්‍යවතුන්හන්සේ පෙන්වාදුරන්නේි. හිීනෝ අනර්ෝ අ දුක්කෝ අනර්ියෝ අනත්ත සංඥහිතෝ කියන වචෂන. ඒ සිද්ධාර්ථ තාපසතුමා විදියට ගතකරපු කාලෙ ගෙවපු අත්තකිලමතානුයෝකී ජීවිතය පිළිබඳව උන්වහන්සගේ විවේචනය වුුණා. මයිෙන් කවදාවක්කත් දුකින් මිදහස්සීමක් නෑයි කියනෙක භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළා. එනිසා භික්ෂූන් වහන්සේලා විසින් අත්තල යුතු ඒ අන්ත දෙකින් එකක් ලෙස දහෙමේ භික්කවේ ඔබහෝ අන්තාපබ්බ ජිතේන නසේවිි තබ්ා කියපු. ඒ දහම් පාටේ තුළ අවධාරණය කළේ මකක්ද සේවනය නොකළ යුතු අන්ත දෙකක්තින එකක් තමයි අත්ත කිලමතානු යෝගය. දැගේ අත්තකිලමතාන යෝගී අන්තේ තුළ න්නකොට එයා තාපසෙක් විදියට ඉඳගෙන යම්කිසි ආකාරයක බෘත සමාදංවීමක් කලොත්. සිිල් නෙමේ බෘ සමාදංවීමක් කළොත් බෘතාාරක්‍ෂා කරන කෙනෙකු ලෙසනං එත්තා කටයුතු කරන්නේ ඒක බෞද්ධකමය නෙමේ. බෘධ සමාධං වෙච්ච තාපසක්‍රමය බුද්ාගම අනුමත කරන්න නෑ. පෞතවන්ඩ කියලා කන්න නැතුව ඉන්න එක නොනිදා ඉන්න එක කොන්ඩක පන්නැතුව ඉන්න එක රැවුල්ලවාගෙන ඉන්න එක නොනාඉන්න එක ග ගි මැදට වෙලා වට ගිනි මැලගහගෙනඉන්න එක ඒ ඒ බුද්ධහගමේ අනුමත කරන්නේ. ඒ දුස්ර බෘත සමාධන්ම සීලබ්බත පරාමාස කියලකයන් එබනි ෘ වලට තිබෙන අපේ බැඳීමඒ ඒ අත් එක්ක කෞදාවක්ත් දුකිින් නි දහසීම නෑ. ඒ සංයෝජයක් එක දුකින් නිදහස් එන්න තියන බාද්ක ධර්මයක් ලෙස තමයි තතාගතයන් වහන්සේ අපිට පෙන්වලදීල තියෙන්නේ. එනිසා මං ඔබට යෝජනා කරනවා මං ඔබට යෝජනා කරනවා ඔබ හැම්ම කෙනෙක්ම තාම හොඳ බෞද්ධයින් ලෙස තාම හොඳ බෞද්ධයඉං ලෙස ඔබ තුළ භාග්‍යවතු වන් වහන්සේ දේශනා කරපු තපස්ක්‍රම දියුණු කරගම්. එකක් සීලේ දෙවැන්න ඉවසීම කියන තපස. ඉවසීමේ ගුණේ දියුණු කරග. ඊළඟ කාරණය තමයි ඉන්ද්‍රිය සංවරය කියන එක. ඒකත් උදාර තපස්කුණයක් ඉන්ද්‍රිය සංවරය. ැන් අපේ ඇස කියන්නේ ඉන්ද්‍රියක් චක්කු කන කියන්නේ තව ඉද්‍රියක් සෝත ඊළඟට නාසේ කියන්නේ තව ඉන්ද්‍රියක් ගාන ඊළඟට දිව කියන්නේ තව ඉන්ද්‍රියක් ජවහා කය කියන්නේ තවත් ඉන්ද්‍රියක් හාය මනසත් මන ඉන්ද්‍රිය ලෙස පෙන්වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රියන්ට හමුවෙනවා අරමුණු. මේ ඉන්ද්‍රියන්ට අරමුණු මුණ ගැහටම. මොනවද මුණ ගැහන අරමුණ රූප ශබ්ද ගම්ද. රස්ස ස්පාර්ෂ මනසට ධර්ම කියල කියනවා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියනුත් අරමුණුත් හමුවෙන වෙලාවේ අපි සංවරයක් ඇතිකර ගත්තෝ. එය උතුම් තපස්කුණයක්. ඉන්ද්‍රියත් අරමුණුත් එකනෙකට මුණගැසන වෙලාව සිත ඒකට එකතු වෙලා සිතුවිලි පරම්පරාවක් උපදවන්නට සූදහනම් දෙෙන අවස්ථාවේ යම්කිසි කෙනෙක්. යෝනිසෝ මනසිකාරය කියන උතුම් ධර්මය දියුණු කරගත්තෝතින් නුවනින් මෙනෙහි කිරීම නම්මු උතුම්ර් ද ුව නුව ඒ අරමුණත් ඒ තුළ පහළ වෙන සිතත් තමන්ගේ ඉන්ද්‍රියක් පිළිබඳව පූර්ණ දැනුවත් භාවයක් සවිඤ්ඥානික භාවයක් ඇතිකරගත්තෝතින් අන්න එතිදී ඔබගේ මනස තුළ භයානක ලේෂ ධර්මයන් ඇතිවීම වලක්වා ගැනීම නම්මුූ තපස ඔබට දියුණු කරගන්ට පුළුව. මොකද අපි ඇහැට රූපය හමුුවෙන වෙලාවේ රූපය නිසා අපිට ඇති වේදනාවන් තිනෝ වේදනාවන් කියන්නේ සුක සැපවේදනා තියනවා දුක දුක්වේදනාතියනවා අ දුක්ක මසුක උපෙක්ෂාසාගත වේදනාවන් තියනවා දැ ය අපට ඇති වෙන වේදනාවක් අපි කිෙමුකු සුක කියලා සැපයි කියන ඇහැට රූපයක් හමුවනවා. හන රූපය නිසා අප ඇහැතුලින් අහමුවන දර්ශනය වන්න දකින රූපය නිසා හිතෙහි උපදිනව මහ සැපසාහගත වේදනාවක් කරී ලස්සන රූපයක්. ඇට විශාල ප්‍රියජනක බවක් සුවපත් බවක් දැනෙන්න්න පටන්ගන්නවා. සුවයා. ඉඟට ඒ වේදනාවත් එක් අප ඇතිකර ගණට පුළුවන් මොනොද සිය නැතිවුුණවා. සඥඥා. ඒරූපය අඳුනාගැනීමක් ඒරූපය ගැන සංඥාවක්. තාවකාලික සංකල්පයක් අපේ මනස තුළ ඇතිකර ගන්ට පුළුවන් ලස්සන රූපයක් ඇතලුරූපයක් සුදුරූපයක් කුරප පියරූපයක් අප්‍රියරූපයක් නෙවිදියට සංඥාවක් ඇතිකර ගණට පුළුවන් අපි. එක තාවකාලික සංකල්පයක් තමයි. හැබැයි අප යෝනිසෝ මනසිකාරය දිගෙන් දිගටම බිඳ ගැටුනො ති මොක්ද වෙ. ය සංඥාව ඉතාම බලගතු කලේස ධර්මයක් බවට නැතම් සංස්කාරයක් බවට සංස්කාරයයක් බවට පත්තෙන්ට පුුවන්. ලෝබය තෘෂ්නාව කාමරාගය වැනි බලගතු අකුත් සල සිතුවිල්ල බවට බලගතු ස් ධර්මයක් බව්ට. අ ඇහැ රූපයයි මුණගැහනු වෙලාවෙ සතිමත්කම ඇති කරගෙන හිත දමනය කරේ නැතොත්. හිත පාලනය කළේ නැතොත් එතනින් එහාට දිින් දිගට දිගින් දිගටම ඒ අකුශල ධර්මය චිත්ත චෛතසික පරම්පරාවක් විදියට. වර්ධනයව වී වර්ධනය වී යනේක තමයි සාමා්‍යස්භාව. ඒ සමහර විට කෙනෙුගේ මෙලොව ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලදාන ක්‍රියා කාරකම් බලට කෙනෙකු පොළඹ වන තත්ත්වයක් වෙන්ට පුළුවන් සම්පූර්ණයම විනාශ කළග තැන් විවාහකයෙක් නම් එවැනි ඉශ්‍රීරූපයක් ගැනහරි පුරුෂරූපයක් ගැනහරි ඇතිකරගනු ලබන ඒ අලුත් කෙලෙස් ධර්ම ඒ රූප දැකීම නිසා ඒ ශබ්ද ඇහිම නිසා ඇතිකරගනු ලබන පුංචාස්සාවක්. එය වර්ධනය වෙලා වර්ධනය වෙලා බලගතු ක්ලේෂ ධර්මයක් බවට පත් වෙලා. තමන්ගේ විවාහජීවිතය ගිනි ගොඩක් බවට පත්කරගන්නා තත්වටම අනිවාරෙන්ම යන්ට පුළො. සයිතාම බෘද්තිමත්ව ඉන්ද්‍රියංවරයක් ඇත්තුව අපි කටයුතු කරන්න ඕන. ැන් කොරියාව කියන රටගත්තුත් ඉතාම නිදහස් රටක් ශෙසෙම්ම කාමභෝගී ජීවිතයට විශාල නිදහසක් කොරියාව කියන රට තුළ තියෙනවා. එවැනි රටක රැකිරක්ෂා කටයුතු කරන්න ආපු අපේ තරුණ පුතාල සල්ප පිරිසක් දුවල ඉන්නවලංකාවෙන් අපපු දියනනිවර. ශාල ප්‍රමාණයක්කින් අපේ තරුණ පුතාලා ඉතිං ඔයඇත්තු ඔය රටේදී ඇස නිසාහරි කන නිසාහරි ඇතිකරගත්තු අරමුණකින් හදාගත්තු සංකල්පෙකින් කෙළෙ සිතුවිලි ජාලාවක් ඇතිකරගෙන කෙළෙ සිතුවිලි ජාලාවක් ඇති කරගෙන යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් ඒ පසු පස ගමන් කරන්ට පටන් ගත්තූති එයා කොච්චර දුක්මහන්සි වෙලා හරි හම්බ කරන මුදල් තිික මතකතියාගන්න දන්නෙම නැතුව ඔය රටේම වියහියදං වෙලා යන්ඩ පුළුවන් ඔ රටේම වියද හදං වෙලායන්ට පුළුවන් ලංකාවේ මුදලින් ලක්ස තුන හතරක් සමහර වෙලාවට පහහායක් හම්බ කරනාව වෙන්ට පුළුවන් මාසිට ැ ඔබ ඔබේ ඇහැ කියන ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැතුොත්. ඇසත් එක්ක තාපසේ විදියට කටයුතු නොකොරොත්. ඇසෙහි දමනයක්ට ඇති කරගත්තෙ නැතුොත්. දන්නෙම නැතුව ඔබ ඔය රටෙෙන් හම්බ කරන ඒ ලක්ෂපහායක මුදල හෝ තුනහතරක මුදල ලංකාවේ අම් තතාත්තටව ලංකා වි ජීවත් එන බිරිඳටවත් දරුවන්ටවත් ස්වාමිපුරුෂයටවත් කාටවත් යවන්ඩ දෙයක් ඉතුරු නොකරම දන්නෙම නැතුව ඔක්කොම ඔය රට ඇතුළෙම විනාස වෙලා යන්ට තියනටකඩ අනි වාරෙම වැඩී එන්සා බොහෝම පරිසං වඩෝන අපේ තරුණ දරු. ඔ ඇත්තුකොටා කමාරුවෙන් තමයි දන්නේෙ නැති භාෂාවක් පන්තිගානනි ගිහිල්ල ඉගෙන්. බහෝම අමාරුවෙන් ඒ විභාගය පාස්කරගෙන. ඊට පස්සෙේ ගොඩා කාලයක් කායෙත් බලාගෙනත් ඉඳලා කොරියාව කම්පැණියකින් රස්සාාවට තමන් තෝරාගන්නකං බලාගෙන ඉඳල ඉඳලා. කොච්චර අමාරුවෙන් දොය රට එෙන්නේ. ඒ ආවට පස්සේ ආපු ගමන් ය රටට හොරුවන්නත් විශාල දුකක් ඉඳල. අධික සීතල දරාගෙන් රස්්නකාලෙට අධික රස්න. ස්නය දරාගෙන කොච්චල දුක්කින්දලද ඔබ ඔතන ඇබිල්ලා ස්ථාවර වුණි එතකොට ඔබ ඔබේ ඇහැට හමුව නොයේ රටේදේ හැට හුවෙන් එක රූපයක් නිසා ඔබේ කනට ඇහෙන ශබ්දයක් නිසා ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාසය කරා ගෙනිය නව නම් ඔබ කරගන්න ලොකූව පරාධයක් හෙහිද අපේ තරුණපුතාලට යෝජනා කරනවා. ඇහැ කියන ඉන්ද්‍රිය ඔය රට තුලදි සංවර කරගන්ටමූුණෑ මොකද ඔය රට තුළ මම දන්නවා හැමදේම නිදහස්. ඔබගේ ඇහැට කාමභෝගී රූප දකිින්ට විවර්තවම නිදහසේ සලස්සන රටක් ඔබ ජීවත්වෙන රට. එතකොට, එවැනි රූප දකිනකොට ඔබ ඇහැනිසා ඔබේ හිත සසල කරගත්තොත්. ඔබ ගැන දහසකුත් විශ්වාසයන් තියාගෙන ඔබට ලංකාවෙන් එන්ට ඉඩදීපු ඔබේ සමහරවිට පෙම්වතිය. සමහරවිට පෙම්වතා සමහරවිට ඔබේ බිරිද මොන තරම් දුකට පත්වෙේද. ඔබ විනාස වන. මොන රම් ේදනාමිදීද මොන තරම් පීඩාවිදීද ඔබ බුද්තිමත්තෙන්ටෝ ඔබ ප්‍රඥාවන්ත වෙන්ටෝ ය රටතුලද කවරු හරි කෙනෙක් ඇහැ සංවර කරගත්තත්ඒක එක වනම්තරයකදී කැලේකට ගිහිල්ල ඇහ සංවර කර ගත්ත වගේ නෙවෙයි ඒ විශේස ජය ක්‍රහණයක් මොකද හේතුව ඇහැක් අසංවර කරන නේද ඇහැ අසංවර කරන දේවල් ඕනි තරං ඔය රට තුළ තියෙනවා. නිදහස තියෙනවා ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ. එතකොට එවැනි එවැනි තැනක ඔප අසංවර නොවී හිටියොත් අන්න තපෝගුණය තපෝච කියන්නේවට තපෝච කියන්නේකට. ඉසා බුද්ධිමත්වෙන්. නකට කන තාම ඔබගේ කනටයි ඉතාම මිහිරි ප්‍රියජනක තෙපුුල්වලින් ආමන්ත්‍රණය කරන කතා කරන ඔබ අමතන බොහෝ අය ඔය රටේදී අනිමාර්රෙන්ම ඔබට මුණගැහෙන්ට පුළුවන්. අනිවාදම මුණගැහින්ට පුළුව එතකොට එවැනි හඬකට ඔබ මුසපත්තුනවා. ඔබ ඒ කනයි ඒ හඬයි එකක්ට එකතු වෙන වෙලාවෙේ ඇති වෙන සිතුවිල්ල ගැන ඇති වෙන හැඟීුම් ගැන ඔබ කල්පනාකාරී වනේ නැතෝතින් ඔබ කල්පනාකාරී වුනේ නැතෝතින් ඔබේ විනාසය ආරම්භ වෙන්නේ ඒ ශබ්දය එක්කෙන්ට පුළුවන්. එකම හඬ ඔබේ මුළු ජීවිත ගමනක් වෙනස් කරපු හඬක් වෙන්න පුළන්. ඒක්කම දර්ශනය ඔබ ජවිත ගමනම නිපැත්තට හරවපපු දර්ශනය වෙන්ඩ පුළුව පරිසංවෙන් ඕනකයි සමහරු ආර්ථික මේ වස්සේෙන් පරිහානියට යන්න ඒ හේතුවෙන්ට පුළුවන් සමහර තමන්ගේ මුළු ජීවිතයම සදාකාලිකවම සුවකරන්ට බැරි රෝගියෙකු බවට පත්වෙන්ට ඒ රූපය ඒ ශබ්දය හේතුසාධක වෙන්ට පුළුව වියහැකි ඉඩතියෙනවා එනිසාපේ තරුණ දරුවෝ. ලෝකෙ කොහේ ජීවත්වනක්. කොරයාාවෙනෙවේ ජපානය නෙමේ ඇැද පෙරැදිගවෙන්න පුළුවන් කොයි රටක ජීවත්වනත්. ඉන්ද්‍රිය දමනය කියන ඉන්ද්‍රිය සංවරකම කියන උදාර තපෝ ගුණය තමන්තුළ දියුණු කරගන්ට ඕන. මේ කෙස් වැටියක් උඩට බැඳගෙන පැංකෙන්ඩියක් කරගෙන කැලේකට වෙලා ඉන්නවා කියනකමනෙවේ නියම තපස්කම. රපේන තැවල රූපත් එෙක්ක සිහිකල්පනාවෙන් වැඩකරනවා රූපවල මානසික වහලෙක් නොවී. අන්න එක තමයි නියම තපස්කම.ඉළඟට ශබ්දතා මිහිරී ප්‍රියප අවසනසුළු ශබ්ද ඇහෙන තැංවල ඇවිස්සන්නේ නැතුව ශබ්දයෙහි වහලෙක් වන්නේ නැතුව යම්කිසි කෙනෙක් කටයුතු කරගැෙන ජීවත්වෙනවා නම් එය නියම තාපස ජීවිතයක්. ඔබ ඒගෙවන්නේ නියම තාපස ජීවිතයක. එනිසා ඔබ හොඳයට මේ දේවල්හව පෝධ කරගන්නට ඕනි. ඊළඟට සමහර වෙලාවට අපි දකිනවා රසයට වහල් වෙලානේ මත්තතුර ආද දේවල් පානය කරන අය, යම් ආකාරයක එහි රසය එකනේ ලොල්වෙන්නේ මත්ගතිය ගන්නේ ඒ රසත් එක්කනේ. එතකොට යාගේ දිවපිනවීම කියන තෘෂ්ණාවත් එක්ක ඇතිකරගනු ලබන මත්ගතිය නිසා මුන්න තරන් අවමන් සහගත තත්වන් තමන් ජීවිතය උදාකරගන්නවා. සමහරු මද්‍රව්ව්‍යවල ඇබ්බැහි වෙලා රන හැම සතයක්ම ඒවට යටකරලා නාස්තිම වෙලා යනු. සමහරු ඒ මත්වතුරට මත්‍රව්වයට දිවපිනවීමේ තෘෂ්ණාවට ලොල්වෙලා ඉළඟට රඩු සරුුවල් ඇති කරගන්න. රඩු සරුුවල් ඇතිකර. ඇති කරගෙන ඔය රටවල්ල ඉන්න බැරි තත්වකට තමන්ට පත්කර ගන්න මවිත රක්්නෙවෙයි. ශ්‍රී ලංකිිකෝ කියන්න මෙන්න මේ වගේ මොලයක් නැති ජාතියක් කිය කියලා ලෝකෙටත් කියනවා පසුගිය දවසක ජපානය ප්‍රෞෘ්තිවල මම දැක්කා මේ ශ්‍රීලාංකිකෝ දෙගොල්ලාක්. ඒගොල්ලො ගාගෙන ක්ඩායන් දෙකක් ගහගෙන පත්තරිත්තිය නොමි. මෙ ටීව එකෙත් කියා. ලංකාවේ ගෞරවය. ගේ මිත්‍රෙක් මට කිව්වා ජපන්ජාතිකය කැහුව කියල මොකද හගොල්ලොන්ගේ අය එහම ගහගන්න මොකක් වෙලාද කියලා. පිට කට අද හල තිය කියල මගේ මිත්‍රයක් කිලතුර නැපිට අය කවුරුත් ගාලනෑ අපේ අපේ මය තමයි කියලා. එකන මේ බෝතලයක් දැක්කම ලෝක අන්තිමමාරක් ව බෝතලය හම්බ වෙච්චවගේ පතුල පේනක බොන. බීලා ඊලංඟට සත්තු වගේ කුලල් කනවා. ලෝකෙකොහෙත් වූමයි. සංගීත වැට සටහනක් තිව්ව ලංකාවෙත් ලෝකෙහිටිය බොහෝ ශ්‍රී ලාංකිකෝ ගුට්ටි ඇනගෙන පුටු කඩලා ඒ සංගීත බාණ්ඩක් පොළොවෙ ගහලා එතනැති බිච්ච සතුට සාමය ඔක්කෝමටික නැති කරල දාලා අනිත්මිනිස්සුන්ගේ බාහිරරිං අපපු මිනිසුන්ගේ ජීවිතවලටත් ප්‍රශ්නැති කරල තමයි ඒක් ඉවර කරගන්න. බොහෝ අය හැමෝම නූනට බෝ අයෙමයි. මඟිල්ලා සිටනවා. එවැනි පරිහානිකර ඉතාම පහත් ගනේ අවරගනේ හැසිරම් වලට අපි ලෝකෙ කොයි රටේ හිටියයක් යන්න හොඳන ඒ අප මාතෘභූමියයේ ගෞරවට මොකද වේ. අප අපේ මාතෘභූමයේ මිනිස්සු මෙන්න මේ ජාතිය මිනිස්සේ කියලා. මේ මේ ජාතීන් අතර කලකෝලහාල කරන රන්්ඩුවෙන බියව්වතින් එදාට වටේපිටේ මිනිස්සුන්ට නිදාගණ්ඩ නැති කරන හූ කියන ගල්ගහන නටන ලතෝනි දෙන මිනිස්සුය කියලා. රටේලෝකෙ මිනිස්සුන්ට මේ අ අනි ජාතීන්ට තේරුණොත් කුලියට කාමරයක් කත් දෙන්න නැතුව යනවා. ශ්‍රී ලාංකිකේ කියල ගැන ගත්ත. ඇතින් අපි වැටෙන්න්ුොදන. එඒ ඔක්කෝම වෙන්න අපි අපේ ඉන්ද්‍රියන් සංවුවර කරගත්තය නැති වඋුණාම්. ඉන්ද්‍රියන් සංවර කරගත්ව ඔය ප්‍රශ්න අපේ ජීවිතවලටෙනෑ. මේ ජාතීන් හරින් නි්ශබ්දකමට සාමකාමී බවට කල කෝලහාලයක් නැතිකමට හරිම ඇලුම් කරන ජාතිීන් දැ මේ රටවල්වල ටැවිල්ල ලාංකිකයින්ට රැකිරක්ෂා ලබාගෙන ඒ කරගෙන ජීවත්තෙන්ට දීපු අස්ථාව ගැ පි සන්තෝස වෙන්ඩ පැෑ. අපේ කී දෙනෙක් නං යනවාහන අරගෙන හොඳට ලංකාවේගේ දෝර හදාගෙන තේඉඩම් පොල්ලිඩං අරගෙන කොච්චර මේ සම්පත් ඇතුව ධනයක් ඇතුව ඉන්නවදෝය රටවල්ලට ගිහිල්ල හරියට සීකල්පනාවෙන් වැඩ කරපු නිසානේ. එනිසා ම මම යෝජනා කරනවා මෙත් සිතින්. කරුණාවෙන් මම යෝජනා කරනවා අපේ තරුණ දරුවන්ට ඔබලා මේ වගේ රටකටේන අරමුණ කවදාවක්ක අ තමත කරන්නෙ. හම තිස්ස මොලුව තියාගත් එතකොට ඔය මත්්‍රව්හවල මත්වතුරවල වහලෙක් වෙලා ඇහැ කියන ඉන්ද්‍රිය නිසා කන කියන ඉන්ද්‍රිය නිසා දිව කියන ඉන්ද්‍රිය නිසා නේද. එහි මුසපත් වුවෙක් වෙලා පරිහානිකර තත්ත්වයක් තමන්ගේ ජීවිතයට ඇති කරගන්න එකක්නය අපි. අපේ ජීවිතත් පිරිහීමට ගමන් කරලා රටේ කීර්තිනාමයක් පිරිහීමට ගමන් කරන තත්ත්වයක් අපි නිසා ඇතිවෙන්ට නොදී අපිට කටයුතු කරන්නට පුළුවන්. ඉනිසා බොහෝම බුද්ධිමත්යෙන් ටඕනි. ඉතාම ප්‍රඥාවන්ත පිරිස බවට සේසෙන්ම පෙටරාටවල්වලට ආපු අපේ ශ්‍රී ලංකිකයෝ පත්වෙලා කටයුතු කරන්නට ඕන ඇැතැන් අපි නාස්ති වෙනවා. ඒ හින්දයි මේ තපස්ගුණය කියනක නිදහස තියන තැන අවක්කාසයන් තියන තැන දියුණු කරගන්ට කියල යෝජනා කර. නාහය නහැයට තාම ප්‍රිය ජනක සුවඳවල් දිවට ප්‍රිය ජනක රස කයට ඉතාම සුවපත්තුූ සනීපදායක වූ පහසවල් දෙමින් දෙමින් උමතු වෙලා යන්ඩ පුළුව අගෝන්නම්. නිදහස තියවා සල්ලි තියෙනවා අවස්ථාතියනවා නමුත් කවුරු හඩි කෙනෙක්. ඒ ඒ අරමුණු ඒ ඒ ඉන්ද්‍රියන්ට මුණ ගැහෙන වෙලාවෙදි සතිමත්තුුණත්. සම්පජඥයෙන් යුක්තව කටයුතු කළොති. ඒ සතිසම්පජඥයෙන් යුක්ත ඒ පිරිසට පුළුවන්කම තිබෙනවා තමන්ගේ මේලෝක ජීවිතය පරිහානිය කරායනෙක නමත්තගන්න මොකද දකිනවා. මේ මේ අරමුණමට හම්බ වෙලා තියෙන්නේෙ. සමහරවිට මගේ කුසලයක් නිසාබෙන්ට්පුොළවා. සමහරවිට මගේ අකුසලයක් නිසාබෙන්ට පොළුව. මම මේ හම්බවෙච්චාරමුණ නිසා මගේ ජීවිතය තවතවත් අකුසල ධර්ම පරම්පරාවක් ගොඩනගන තැනට මම්පත් කරනවද. නැත්තං මේ අරමුණත් අමිතය එකක් මේ අරමුණත් වෙනස්වෙන එකක්, මේ රූප මේ ශබ්ද. මේ ගම්දමි රස්ස මේ පහස මෙහැම දෙයක්ම වෙනස් වෙනෝ. කවදාවක්කත් එකම විදිකට රූපයක් නිසා දැනෙන ඒ සුකවේදනාව එකම විදියට නොවෙනස්ස දැනෙනනෑ ශබ්දය නිසා රසේ නිසා ස්පාර්ශය නිසා දම්දේ නිසා දැනෙන සුක වේදනාව වෙනස් වෙන එකක් මංඒ වේදනාවන්නේ වහලෙක් වෙන්නෙනෑ මංගේ වේදනාවන්නේ උමතු වූ එක් වෙන්නේ නෑ කියන. උදාර සිතුවිල්ල.ඒ අධිෂ්ඨාන සීලයි සංවර සිතුවිල්ල ඔබ ඔබතුල දියුණු කරගන්ටඕ. ඒම දියුණු කරගත්තෝතිං එය නිවන් මග සාධනය කරගන්ට උපකාරවත්වෙන උතුන් තපෝච කියන උතුන් ආධ්‍යාත්මික ගුණ ධර්මය ඔබ දියුණු කරගත්ත වෙනවා. මේ දියුණු කරගන්ඩ බැරිදේවල් නෙමේ. බෞද්ධ ගිහිියන්ට ගව තුන්හන්සේ දශනා කල්ල නෑන කිසිම රූපයක් කෙරෙහි ඇලිමක් ඇති කරගන් එපා කියලා නිතියානු හූලව ආවාහ විවාවෙච්ච කෙනෙකුට තම බිරිඳ ගැන තම ස්වාමිපුරෂ්‍ය ගැන ඇයගේ හෝ ඔහුගේ රූපය ගැන ශබ්දය ගැන රසේ ගැන ස්පර්ශය ගැන සුවන්ද ගැන ඒතියන තෘශ්ණාව නෙම මේ යන් අකුසලයක් ලෙස මේකන්නෙත් තමන්ට අයිති නැති තමන්ගේ නො තමන්ගේ නොවෙන අය කෙරෙහිනේ තමන්ගේ නොවෙන අය කෙරෙහි ඒ විදියට ඇතිකර ගප්තොත් ආශාාවල්නෙ අශාාවල් ඇතිකර ගත්තෝ. අන්න ඇතැන්ද අපි පිනාස්ස වෙන ඊ ළඟට දේශ ඇතිකර ගත්තෝ. අකමැති අයනෙ අර ලංකාවේ සංගීත සන්දර්ශනයක් තිබුණත් ගම්ගම් දහගන්නේ. ඒවගේ තමයි. ලෝක කොහේ ගියත්න්නේ මැදු පෙරදිගත් එහෙම නගරවලින් නගරවල් ටඇවිල්ල ගහල යනාය ඉන්න. මම දන්නවා අඒවා. මට ඕන තරන් ආරංචි වෙනවා මේ කට්ටි ඇවිල්ල මේ නගරයා ඇවිල් මේ නගරයායට ගහල ගහිල්ල ංගීත බලන්ට විල්ල ගහල ගිහිල්ලා. යුරෝපෙත්තේම වෙන. රටේ නම ලොකුනාට මිනිස්සුන්ගේ මනස වෙනස්වෙන් නෑනේ අරක්කි කියමනකුත්තියෙන්නේෙ නේද. මිනිස්සු රට එලියට ගන්න පුළුවන් වුනාට රට මිනිහගෙන් එලියට ගණඩ බෑ කියලා. එකන අර ගති මිඥ කොයි ලෝකෙ ගියත් එලියට පයිනවා. එකනේ අකමැති රූපය දකිනකොට එහි දිගින් අඳුනගත්තෙන තොත් ඕ ම අකමැති වඋනාාට මේ රූපය තනිතියයි. මම අකමැති කෙනාගේ හඬ වඋනාට මේක වෙනස් වෙනවා. එතකොටඒ අකමැති අරමුණ එක්ක පලවෙෙනටම ඒ අකමැති පිළිකුල් ජනක ප්‍රතික්ෂේප කරන සුල්ලු සිතුවෙල්ල ඇති වෙන වෙලාවෙදිම අපි සිහියයෙන් කටයුතු කරන්නවා. එහෙම සිහියෙන් කටයුතු කලෝතින් සයෙන් කටයුතු කලෝතින් අපිට ඒක මහ කරෝධයක් පවට වෛරයක් පවට කෝලහාලයක් පවට පලිගැනීමක් පවට පත්වනක වලක්කෝ ගෙන්න්න පුළුව. යවකාශය අපිට උදාබෙන ඒ අරමුණත් එක්ක ඒ සිත ඇතිවෙලා ඒ වගේ තත්ත්වයක් අපේ මනසේ උදාවනයක උත්ගත වෙන අපි සතියෙන් නවත්තකත්තේ නැතුත් නවතින්නේ හිරේ විලං ගුවයි වැටිලා නවතින්නේ අතපය නැතිවෙලා නවතින්නේ ඔලු පලාගෙන නහය දතකට කැඩිලා එ සබුද්ධිපත්තෙන් බොහෝ දේපල නැති කරගෙන නිකංහරි ඩපෝට් කරලා දැම්මුත්. කොච්චර නයවෙලා දෙන්නේ බොහෝ අයන. ඔන්න තරන් නය වෙලා දෙන්නේ. එනිසා ඔබ බුද්ධිමත්වෙන්ට ඕනෙ. බෝම බුද්ධිමත්වෙන්ට ඕන. ඔබ ඉන්ද්‍රියන් පහ සංවර කර ගත්තුත්. ඉන්ද්‍රියන් පහ හරියට හික්ම වගත්තෝ පංච ඉන්ද්‍රිය ඇස කන නාසය දිව සරීරය මොනවායින්ද සංවර කරගන්න ඕන රූප එක්ක ශබ්ද එක්ක රස එක්ක ගම්ද එක්ක ස්පර්ශයක්ක කටයුතු කරතිේ දැමේ ඉතිම රූපය ්‍යා ලන්නෙ පා ත්ක පියඉන්න කියෙන්නේ මේ කියන්න කිති මහණ්ඩක්ක අහන්නෙ පා කම්දේ අබගහගෙන ඉන්න කියනේ මේ කියන්නේ. මේ කියන්නේ මොකක්ද. මේ කියන්නේ ඒ ඒ හමුවෙන අරමුණුවල මත්තුුණු කෙනෙක් වෙන්න පා. ඒ හම්බ වෙන අරමුණුවල උමතු වෙච්ච කෙනෙක් වෙන්නපා. ඒ හම්බවෙන අරමුණුවල? පිස්සෙක් වෙන්නා තේරෙන සිංහල ලකිවෝතඒකයි. එවැනි පිසුවක් හදාගත්තොත් අරමුණු එෙක්ක න එම හදාගත්තොත් අපි විනාස වෙලා නවතින්නේෙන නිවිනාස වෙලා නවතිනෙ. එනි සහද අපේ තරුණ දූලපුතාල කල්පන කරන්නඩෝන් ඔගොලුන්ගේ අම්මල තාත්තලා ඔගොල්ලු ලංකාවේ ග්‍යාට පස්සෙ ඉන්න බයක් මේ වසග තේන නිසා හවත් බය. ස පුලුවන්තරම් පරිත්සමින් ලංකාවෙන් ඇත්තට ගේපපු අය තමන්ගේ වැඩ කරගණ්ඩෝනේ. තමන්ගේ ජීවිතට කරදරයක් නොවෙන් තමන් හම්බ කරන ධනයට කරදරයක් ප්‍රශ්නයක් නොවන්න තමන් ගැන විශ්වාසකරපු අයගේ විශ්වාසයට ප්‍රශ්නයක් ඇති නොවන්න. තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් ඇති නොවන්න නයිතික කරදරයක් හිරදණඩුවන් ආදී දේවල්වලට නොවැටි ඉන්න. ගොඩාක් සතියෙන්. තපස් රටවන් තපස් රකින්ටන් වෙදත් සමාරයයි කියන එකක් නමයි අපේ මේ අවිල්ල ඉන්න තපස් රකින්ට නෙමේ කෙති තපස් රැක්කේ නැතොත්වෙන්නේ අරවගේ ප්‍රශ්න තමයි. තපස් රකින කියන ඇත් දෙක පාගෙන පාරදිගය යනවා කෙනෙකක් නෙමේ. හොන්ඩෙ රැවුල් බවාගෙන ඒවා උඩට ගැටගහගෙන සුදු පිරුවටයක් පොරෝගෙන තැන්කෙන්ඩියක් අතින් අරගෙන සරේටියයක් අතින් අරජ නවායි කියනෙ එකක් නෙමේ මේ කියන්. මේ කියන්න හිතහදා ගණඩ කියලා. මේ හැම දෙයක් එක්කම හිතහදාගන්න. හිතහදා ගත්තුත් අපි අපි බේරෙනෝ. අපි මේ ලෝකෙත් බේරගැන පරලෝගමනත් පරලෝක ජීවිතෙත් පේරගෙන ඉක්මනිම්ම නිවන් දකින්න පරිසරයකු තදාගතයකි. අවශ්‍ය කරන ආධ්‍යාත්මික පදනම ඔබට මේ තපෝජ කියන උතුම් ගුණේ දියුණු කරගත්තත් අන්න වානෙෙන්ම ඔබට පසුබිමක් ඒ සඳ හදාගට අවකාශය උදාවෙනවා මයිනෙ උදාවෙනවා. තින් මම ඉතාම සත්තුට වෙනවා මේ දහවල් වෙලාව දෙකේ ඉඳලා තුන වෙනකං පැය කියල කියන්නේ ඉතාම දහවල් කාලය කොරියාවේ සහ ජපානයේආදී මේ කලාපේ රාටවල්ල තිංවත් පිරිසට එකම වෙලා. ඉතිං සිල් සමාදංවුණු පිරිස වෙනුමෙන් මේ තපෝජ කියන උතුම් මංගල ධර්මය. සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව ලැබුණ අපේ බුද්ධ පුතුන් පිටුවෝ සෙත් ඒ වගේම මහාවිහාරේ කොරියන් ශ්‍රී ලංකාම් මහා විහාරයේ ෆේස් බුක් පිටුවෝෙට් විශාල පිරිසක් සජීවීවනේ ධර්මාණු ශාසනාව ශ්‍රවනය කරන්නට යෙතුනම් අපේ දොංගුන් විශ්වවිද්‍යාලයේ කතිකා චාර්ය රාජකය පණ්ඩිත ආචාර්ය ූජනිය තල්ගම දමකිිත්ති සාමිද්‍රයාාණන් වහන්සේගේ මග පෙන්වීම අවවා ධනුසාසනා ඇතුවයි ඒ මහා විහාරයේ පින්වත් දායක සභාව සදහම්මිතුරෝ සංවිධානය බොහෝම ශ්‍රද්ධාවෙන් මාසිකව මේ සීලභාවනා වැඩසටහන සිද්ධ කරන්නට යෙදෙන්නේ ඉතිං විහාරස්ථානයේ වැඩසිටින අපේ පිින්වන්ත සාමන් අහන්සෙලා හැම දෙනාම පාහේ නෙවතුම් කටයුත්ත සමග හජවීව ධර්ම දේශනා සූම්තාක්ෂණය ඔස්සේ ඒ වගේම ෆේස් බුක එකක ඔස්සේ ඔබ වෙනුවෙන් අද දවස පුරාම සිත කරනවා. ඉතින් මේ වෙලාවේ මේ පෑට නියමිත ධර්මානු ශාසනාව බොහොම ශ්‍රද්ධාවෙන් ඔබ ශ්‍රපනය කළා මමදන්නවා පංසලක් හදන එක අමාරු වැඩක් ඊටත් වඩා අමාරු වැඩක් තමයි පන්සලක් ආරක්ෂකරගන්නක අපේ දම කිති සයින්නන් හන්සේ. ආචාර්ය උපාදිය සමත් කතිකාචාර්යසායින් වහන්ස කෙනෙක් ලෙස රාජකය පණ්ඩිත සාහින් වහන්ස කෙනෙක් ලෙස කොරියාවේ විශ්වවිද්‍යාලයක උගන්නමින් කටයුතු කළත් උන් වහන්සේත් බොහෝම තරුණේ අතිවරයාණන් වහන්සේ නමක් අපටත් වඩා වයිසිං අඩු එනිසා තරුණ හාමුදුරු කෙනෙක් දැනූගත් හාමුදුරු කෙනෙක් ප්‍රඥාවන්ත හාමුදුරු කෙනෙක් ධර්මය විනය අනුව ජීවත්වෙන. භික්‍ෂූන් වහන්සේ කෙනෙක් සහ තවත් යතිවරයාණන් වහන්සෙලා තුන්නමක්කෙහි වැඩ සිටිනවා. ඒ මහවිහාරය අනුසාසක සායින් වහන්සේලා වන දුල්ලල වංගීස ස්වාමින්න් වහන්සේ බරවාක්ුමුකි විමලතිස සාමීන් වහන්සේ.ඒවගේම පාගොඩ සරණ ස්වායින් වහන්සේ තින් උන්නහන්සලා සියලු දෙනාම පාහෙ ඔබේ ජීවිත්ත ගොඩනගන්ට ඇප කැපවෙනවා මේ වසංගතයක් කියලා පන්සල දාලා ග නෑ පන්සල වැහුව නෑ. හැම රදරේකැදිම හැම ප්‍රශ්නිික දිම කොරරිියන් ශ්‍රී ංකා ම හා විහාරය ශ්‍රී ලංකික පිරිසත් එක්ක එකතු වෙලා නිති්‍යානුකූලව විධිමත්ව විනයගරුකව ප්‍රඥාවන්තව කටයුතු කාරණා සිත්්ත කරගෙන යනවා. ඉතිං මෙ පන්සල රැක ගන්ටඕනෙ දායක ඇත්තෝ ඇප කැපවෙන්ටඕන දායෙක සභාවට විතරක්නවක් කොමකරන්ට බෑ කොරියාවේ වෙසෙන ඒ පලාතේ වෙසෙන ශ්‍රී ලාංකිික පිරිස ප කැපවෙලා. මහා විහාරයක් සමඟ එකතු වෙලා. විසේසේම්ම ඒ ආධ්‍යාත්මික ජීවිතය අපේ තරුණ දරුවන්ගේ. විවිධාකාරයෙන් විනාස්සයට පත්යෙන්ට පුළුවන් මේ ජීවිත අරක්ෂකරගන්ට මේ පන්සල ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් බවට පත්කරගන්ට හැමෝම කටයුතු කරන්නට ඕනි කියනෙක සීපත් කරන ගමන් රැස්සුණු සියදුවම තිංකුසල් අපි අනුමෝධනා කරමු. අපේ වंगित सයින් නහන්සගේ අදරනිය माතාව GWG අනුලාබතිී माතාාවටත් ඒ වගේම විලතිස්साයින් හන්සගේ අදරනිය پ්‍යානන් GK විජ පාලපාණන් වහන්සටත් අපේ කලයාන මිත්‍ර දම්මකිති සයින් නහන්සගේ අදරනිය پානන්NNG හින් බඩාපණන් වහන්සේටත් වගේම පාගොඩ සරන सයින් හන්සගේ භාවේයට පචපානන්ජ මहिන්ද්‍රසේන පාණන් වහන්සේටත් විපං අත්වේවා වගේම දායක සභාවි සියලු දෙනනාගෙම නමින් නස්ථානය ගොඩනගන පවත්තුවාගෙන යන සියළු දෙනාගම නමින් මිය පලෝගේ සියළු දෙනාමත් මේපින්ං අනුමෝදන් වෙවා මේ වසංගත තත්වේ නිසා මියගිය පු ලෝකවාසිී ලංකාවාසිී සියළු දෙනාටම මේපින් අනුමෝදන්වීමෙන් සූපත්තුූ ජීවිත සංසාර ගමනෙ ලැබේවාත් සතර අපායකට නොවැටේවා ඉතාම ඉක්මන් භවේකදී උතුම් නිර්වාන ධර්මය අවබෝධ කරගන්නට අපේ ඥාති හිතමිත්‍රා දීන්ට මෙ පිංකුසල් පාරමී ධර්මවේවා සාධහු සාධහූ සාධූ දෙවියෝ මේ පින්ම්පේ තනුමෝදන් විත්වා දෙවියන්ගේ ආසිිර්වාදය ආරක්ෂාව පූජනීය ධම්මකිතිසායන් වහන්සේ ඇතුළු වැඩ සිටින මහස් සංගරත්නයටත් දායක සභාවටත් විහාරස්ථාන සියලු කටයුතුවෙනුවෙන් අප කැපවෙන ශ්‍රී ලංකෙක අපේ තරුණ පිරිසටත් වගේම ඒ ස්ථානය පන්සලක් පවත්තුවාගෙන අන්ට උපකාරවත්වන ඒ කොරයානු ජාතික ඒ කොරියන් ජාතික අපෙන්ංවාත් පිරිසටත් සීලළු දෙවියන්ගේ ආසිිර්වාද බේවා නවතුම් පිින් කටයුතු කරගන්ට අපට උපකාරයක් වෙන අපේ පුජි සුගත සෙනසුනේ සේනාසනා ධිපති රාජකීය පණ්ඩිත අපේ කල්යාන මිත්‍ර සහෝදර හුරුල්ලික වැයි ස දම්මසායින් හන්සේ ඇතුළු පුජනිය සායින් හන්සලටත් ලංකාවා සී ලෝකවා සීස් ියල්ලු දෙනාටත් සීලු දෙවියන්ගේ ආසිර්වාදයෙන්. නිදුක් බවලැබේවා නිරෝගි බවලබේවා. ස්පත් බව ලබේවා කරදර බාධකදුරුවේවා සියලු දෙවියෝ මේ පෙන් අනුමෝදන්වී අමාමහන් නිවනම අවබෝධ කර ගනිත්වා සාධහූ සාධහූ සධූ ආසාන වස්සයෙන් ඔබ අපහැම දෙනාට දෙවිදේවතාවුන්ට මීගිය සියලු මඥාතීන්ට මේ භාවේ පුරාමත් උපදිින හැමාත්මකමත් සත්පුරුෂයොම ුණ ගැහේවා. කල්್්‍යයාන මිත්‍රයොම ුණනග හේවා සද්ධරමය මසාන්නැති ලැබේවා. ධර්මන ධර් ්‍රരിපത്ത ූරණය කරගෙන ක්මන් බවයක දිනිවන් දකින්නට අද කරගත්තු මේේ පിින්കුസල් පාරමිතා ධර්මവේවා සතු ස ස. ആකාසට്ටහාചുම්මට්ട දේවා අනාග ആමහිදതിക ുഞ്ഞතങ අනුമෝതിത് වාചරන්රක් න්തസാസනങ ආකාസට്ටആചබുම්මට්ට දේවානාග ആമමහිද്දිിക ുഞ്ഞතങ අනു മෝതിത്වාചරන්ടක් අംතු දේසනං. ආකා සට්టා చබම්මට්ටා දේවානාග අමහිத்திිකා පුഞntගను ෝதிත්වා චර රක්කම්තු මම්පරන්තිති හැම දෙනාටම තුනරුවන් සරනම උදාාවේවා.